ඔබෙක්වන්නේ ස්වාධිනරූ පහනිී සව සහය ඇතිය ප්‍රධාන සිංහල පුවත්්‍රකාශයත් සමඟි. මම ශ්‍රේහාන් කනිෂ්කාරය සිංහ. මම මදු නිකා කරපුටු ගැල අදත් මුලින් මවදහනේ පුවත් සිරස් අලමස කොරෝනා රෝකීන් සැරිසැරූ පවිට සැක ගම්මාන කිහිපයක්ම බොළුම්බනින්ම වසා දැමින්. ගිය කොරෝනාා රෝගයා කොටිකාවත්තේදී ආදාහනය වෙද්දී රෝකීන් කණන එකසිය පහළවක්වෙයි එකොලහකට හොඳටම සුවයි. කොල්ලඹ ගම් පහක් කළුතර පුත්තලම මහනුවර සහ යාපනයට ඇන්දිරිනීතිය ්දිකටම. විශ්‍රාම වැටු ලාබිහින්ට විශ්්‍රාම වැටුපන් නිවසටම බැංකු වලට යන විශ්්‍රාමිකයන්ට ප්‍රවාහන පහසුකම් සලසන්න කාරිසාධක බලකාය සූදානම්. පාස්කු ප්‍රහාරී ගහතකයන් මෙහය වූ ත්‍රස්තවාදයා අත්තඩංගුවට ඉතාලියම හඬා වැටේ කොරෝනාව ඉතාලියයේ දස දහස් විසිතුනක් වරුතුරුලට ගනිී කොරෝණ වෛරසය පැතිරෑම වැලක්වීම සඳහා ගම්මාන දෙකක් මුදුරා තබා තිබෙනවා බණඩාර්ගම අතුළුගම සහ මහනුවර அකුරණයි. මත න වර්ගයාාවම මූුණපා ඇති ප්‍රබල අයියෝගයක් බාට පත්ත තිබෙන කොරෝණා වෛරස්සය හමුවයි කරොන ව දුර හමේ. අපේ රට ගැන කතා කරත් දී ඒ දෙනේදී අපිට වාර්තා වා අපටෙන් වාර්තා වූ ප්‍රථම කොරෝනාා මරණය ආර්විිල පදේශයේ හැට හැවරදි පුද්ල එක්තමයි මේ දියට කොරෝුණා වසංගතියට මහුණ පාල අපේ අප අතරින් සමගෙන ගිය. කෙසවෙතත් අද දිනේ ද එකකලොස් වන රෝකයා හ. ඒ ලබා පිටත්තු ගියාකාරය අපි කින්නට හැකයාව ලැබුණ ඇතරේ නිරෝධායනයේ වූ හයවන ක්ඩායමත් පිටත් වනාකාරයිට දකින්න හැකාව ලබන ආක්ෂක අංශලට වචයයට ඔුන් ප්‍රසාධ පලකරමින් තමයි මෙලෙස්ස හතමන්ගේ නිවෙස් පලායන්නට හටියයුතු කළේ. මෙ අතර වැඩිම රෝගෙන් පිරිසක් මේ වන විට පතිකාර ලබන්නේ ජාතික බෝන රෝග විද්‍යාතනයේ ඔවුන්ට අවශ්‍ය සියලු කටයුතු මෙම ට සිද්ධ කරනාකාරය දකින්නට හැක අවත්තබෙනවා ත වද්‍ය පර්ේෂණ ආතනය යතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජරුවන් බන්ඩාරමහතා. ප්‍රකාශ කළලා අපේ රටේ ජනතාව තමන්ගේ වගකීම නිසිපාර්දිි ඉෂ්ට නොකළොත්. අපේ රටත් ඉතාලියයක් බවට පත්වීම වලක්වාගන්න බැහැ කියලා. බුදරා තැබූ ගම්මාන වලට සහ ප්‍රදේශ වලට කවරිකොට හෝ ඇතුළුවීම හෝ පිටවීම සම්පූර්ණයෙන්ම තහ නම්වනවා. බ්ඩාරකම අටලුකම ප්‍රදේශයේ පුද්ගලෙකුට කොරුණා වෛරසය ආසාධනය වූ බවට තහවර වීම මත් සමකයි එම ගම්මානයට පිවිස්සෙන සියලු ප්‍රවේශ මාර්ගාව හිරකර මුද්‍ර අතැබීමට පියවර කැනනේ. අටලුකම ප්‍රදේශෙන් හම වූ කොරුණන ආසාධිතයාගේ සහෝදරයක සහ පියාටද රෝග ලක්ෂණ ඇතිවීම හේතුෙන් ඔවන් දරෝහල් අත කිරීමට පියවර කැනුණා. අටලුගම ප්‍රදේශයේ සිට පමිණි පුදගලයන් වැැසක් කළුතර හීනටයන් කළ ප්‍රදේශයේ සිටියදී ස්වාගෙන ඔඕවන් සස්වන් නිරෝධහයනකට ලක්කිරවා. අටලුම ප්‍රදේශයේ වැැයාාකර පැමිණි පුත්කලයන් පිරිසකුයි බෙලිස නිරෝධහනයට යොමු කෙරුණේ. පොලිස සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මෙම මෙහිහුමට එක් වුණා.ට සිද වවා මේ හීනතියන්ංගල අටුගම් ප්‍රදේශත ගියකත්ය නිරෝධාන ලක්කරන්න. ්‍යාතරන අත්තන්ගේිය ප්‍රදේශන් IDH රහ තවා ඇති කරෝන සාධීත පුත්කලයා ව්‍යපාරිකෙක් වනවා. හොමට රක් නැති හු ඉන්දයාාවට කොස් නැත ලංකාවට පැමිණැත්තේ පසු ගියදහතුන් පෙනිතයි. අනතුරබ ඔහ අවට නිවාස ගරනාවට කොස් ආර මළු බෙදාදේතිබෙනවා. ප්‍රදේශයේ අවංගල යුත්සව දෙකට ඔහු සහභහකිවී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඔහුගේ නිවසට ගමන්ගන්නා භර්කයද වසා දමා අවට නිවාස දහතුනක සාමාජිකයන් ස්වන් නිරෝ දහනනිකට ලක්කරතිබෙනවා ඉndoනෙසියාව සිට මේරට පමිණි ශ්‍රීලාංකිකෙකු කරෝණා වෛරසේ ආසාධන වී පුත්තලම නිවසේ සිටියේද ස්වා කැනීමත් සමඟ ප්‍රදේශය විශාල පිරිසක් නිරෝධහයිනය සඳහා යොමුකිරීම සිදුවනු ඇැයි, සෞඛල් අංශ ප්‍රකාශ කරනවා. මේපුදකයාළග නැසරුක් කල බහුතරයක් පුත්තලම ප්‍රදේශයේ සිටින බවට හෙළිවීතිබෙනවා යනුවඔුන් රෝධහයිනය කිරීම සඳහා, පුත්තලම සහිරා විදුහල් බහමියෙහි, ඩිරෝධහයින වධ්‍යස්ථායක් පිහිතුවීමට පිවරගැනුනා. කරුණා රෝගයකු හමවිමත් සමග අකුරන ගම්ානීටද මුත්‍ර අ්‍යබුණා. බේ සම්බහන්ඳීන් අද දිනීදී මාධ්‍යී හමුවක්ද ටදැත්වනා. රෝගය බෝවීමම වැලැක්වීම තමයි ප්‍රමුකතාවේ. ඇතිරි නීතිය පනවන කාලය තුළ මහනර දිශ්ෂික්කේ සෑම ප්‍රදේශයකටම අවශ්‍ය ආර ද්‍රව ෙනවිදන්න ට කරන්න ලා පොරත් ේර මෘදය තු බෙන මහ ර ලබෙන ද හම්බර සියල නුව ාඩ කටලයක් හැ න ද ආන්දුව දන්න කටතු ර පදේ. පවුලේ දෙදෙනෙකුට මේ රෝගලක්ෂණ සම්බන්ධය යම් කිසි ආකාරයකින් හැදීමේ ප්‍රවණතාව අත්තියෙන් නිසා දැනට ඒ දෙන්න අධීක්ෂණයටත රෝහලේ පසුව වෙනවා. එවගේම සම්පූර්ණෙන්ම හමුදවසා පොලිසිය මැදිහත් වෙලා උසිේ ගාන කන්න ගම සම්පූර්ණ්‍ය මාවරය පරිදි ආරක්ෂත වැඩ පිල් අරගෙන තියෙන්නේ. ගම ඉන්න සියලු දෙනගේ සෞඛ්‍යතත්වය පරීක්ෂා කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට අපි නියෝග කර. මේ රෝගයා සම්බන්ධ එමනත් රෝගයා සක තාම ිටවුවෙන් ගු දිරකුප න්නව දැට තොරතුරු සසන්කරන්න. න්නවන කොලිසි දැනන් දෙන්න නත්තන් සෞඛ්‍යවසයට දැනු දෙන්නේ කියන කාරණය විශෂෙන් ල්ලා සිබ මේ අවස්ථා. බ්‍යතර කරුණා වෛරසයෙන් බිලින් දෙක්කු මේකේ බවට අන්තර්ජාලය ඔස්සේ අසත්‍යපුූ තක් පැතිරබූ, හිටපු රචේ ප්‍රබල ඇමතිවරයෙකුගේ මාධ්‍ය නිලදහරෙකු අත්තඩංකුවටකත් බව පොලිසිය පවසනවා. කොරනා රෝගීන් යයි සක සහිත එක සිය දහත් දෙනෙකු බේවනට රහල් ගතව ප්‍රතිකාර ලබමින් සිරෙනවා. වැලිකඳමූරිකරෝහලේ නවදිනෙකුද මුල්ලේරිියවරෝහලේ එක් අයිකුද ප්‍රතිකාර ලබමින් සිරිනවා ගතරූ පැ විසි හතර තුළ කොරෝනා යැයි තහවරු කළ රෝගී සංඛ්‍යාව නවයක් කොරුණනා රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තාාවඇත්තේ ඩිරෝධහයින මධ්‍යස්ථානවලින් එම සංඛ්‍යාවත්තිස් හතරක්. කොළම දිස්ශ්‍රික්කෙන් විසි නව දෙනකුද කළුතර දිශ්‍රිකෙන් දහත් දෙනෙකුද පුත්තලමින් නොළොස් දෙනකුද ගම්පා දිශ්‍රිකෙන් දස දෙනෙකුද වාර්තාාව තිබෙනවා. වෛද පර්ේෂණ යතනය අ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බ්ඩරමතා පවසා සිටින්නේ ජනතව නොසල කිලිමත් ලෙස කටයුතු කළ හොත් ශ්‍රීලංකාවත් කොරියාවක් කිතාලයක් වීම වැලක්වියන්න ොහැකි බවයි. නිරෝධයන මධ්‍යස්ථාන මෙහෙම ලකේ හදලා නෑැ ගෙල්වලට කියලා නිරෝධයන කළ ඔන්න්න පසුවිපරම් කරම ක්‍රමයක් ලෝක නෑ ගුවන්තොටබලින්ම්ම බාරගෙන නිරෝධයන සඳයි යවන ක්‍රමයක් ලෝකෙන් නෑ. ද ලෝක තියෙන හොඳම ප්‍රජා සෞඛ්‍ය සේවතින් ලංකාවේ. මේ තරන් කියලත් උපට මේ හඳහා අනුගත වෙන්න බැරින. අපේ රට තව සති දෙකක් තුනක් යැනකොට. ඉතාලියක් කොරියාවක් එංගලන්තය අමරිකාව මේ රෝගයෙන් පීඩා විඳිනවටත් වඩා අවස්ථාවට යන්න පුළ. හොස්පිට්ලිකින් පෙට්ටියෙන් කෙලින්ම්ම ආදාහනාගාරයට ඥාතීන්ට නෑ සැරසිලි නෑ. ගොක් කොලනෑ ගුණකතන නෑ මලබතවත්නෑ. එනිසා මේ නොහික්මුණු පිරිසක් කරන අවැඩහින්දා. මේ රටේ සංස්කෘතියට ආදරණය අතර තියෙන බැඳීමටත් ලොකු පහරක් එල්ලවෙන. ඒ නිසා තම අපි හැබුවලමික කියන්නේ මේ සෙල්ලමක් නෙවී. තාමත් මේරට තියෙන්න්නේ තුරන ලෝදිය ඇතුළ තියෙන ගිනි කන්දක්කුඩ. අංගුඩ බභෝන රෝග වි්‍යාහිතනයේ ප්‍රතිකාර ලබමින් සිටි කොරුණනා රෝගයකු ඒයේදනේදී ජීවිතක්ෂයට පත් පනා. රවෙල ප්‍රේශ පදිංචි කරවක වූ ධර්ම සිරි ප්‍රනාාදුනමැති ඔහු වකු ඩු බද්ධ කිරීමක්ද සිදුකරතිබපුූ රෝගයකු බයි සෞඛ්‍යංෂ ප්‍රකාශක්ලළ. ඔහුගේ දේහෙල් කොටිකා අත්ත සුසාන භහමේදී අදාහනය කෙරුුණා. ඒ ජාත්‍යන්තර නිරෝධහයින රෙගුලාසි අටතේ. පවුලේ සමීපතම ඥාතයන්තුන් දෙනෙකුට අවසන් කටයුතු සඳහා සහභහකිීමට අවස්ථාව සලසාදී තිබුණා. ය අතර ර්ථකව නිරෝදහනටයුතුන් නිිකර අද පිටත්වගේ හයිවිනි ක්ඩායිීමට හැත්තෑ පස්දිෙකු ඇත්වුණා බේවන විට එක් දහස් රසිය අසු අට දෙනෙකු නිිරෝදහයන වී නිවාස්ස වලට පිටත්ව ගොස් අවසන්. ඒයේ ශරාතයේ පවාගන්නාලල් සාසාදිිෂ නුව විශේෂය අක්කරණ ප්‍රදේශයේ ශ්‍රවාගත්ක් ආසාදිය. ඒ කොටගන කිය රාත්යේ අකරුණ ප්‍රදේශය අමුකිසි ආකාරයක නිරෝධයන් ලක්කිරීමට කටතු කරන ලැබවා මන්ද ඒ සබධව ස්වාහබලන්න ඕනේ විශාල ප්‍රමාණයක් ජීවත්වන හින්දා ඒත් එක්කම උත්තල මේ එක් ප්‍රදේශයක් එ පුද්ගලෙක් ස්වායාගන්න ලබුණා නමුත්ඒ පුද්ගලයක් විශාල සංख්‍යාවක් ආසේ කල තිබෙනවා අසුගේ දිනගී පිහින්දා ඒ ගමේ ඒ ඉන්න එසිය හයක් වැඩි ප්‍රමාණයක් අදදි නේදී ධ මධ්‍යස්ථානය ඇති කරලා එමුළු ගම ඉන්න අයවලුම් නිරෝධෑන් නක්කිරීම හි බලාපුරත්වෙනවා. යේ දිනේවෙනකට අලුත්තින් අසාදි වූ සංක්‍යාව හමත් නම දෙෙන පුගෙන් වැඩුණ. ඒෙ දෙන්න කම්බිච්ච ඇවිල්ලා අතලූ ගම ගමෙන් වාගත් පුද්දලයාගේ අත් අසාහ දुුවක් ඒත් එෙක්ම දෙදෙනෙ ඉන්දියාවෙන් आप පුख්ටිය හම්මුවුණ අව පුද්ගලෙ පුත්තලම හම්බුනා එක්ිය පුත්තලම කට් ඉදුනී සියසා මැලේසියාාව චාරිතාවක කියල්ලා. අබුගට්ටිය දියේ මැලේසියාව ඉදුනීසිය මාහස තුනක චරිකයගිය අබු කණ්ඩයම් තුනක් කිල්ල. දේ කන්නෑල් තුන සම්බැදව තාවත් හොඳින් බලන්න වෙනවා අපි මහිතන මේකොටත් පේ බුද්්‍යාන් සි ්‍රයාත්ම ක්‍රතින මේ සම්බැදව ස්වාපලන්න විශේෂව මොකෝද ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඒ නිවාරම අපිට කරන්න වෙලා දයනවා මේ අවස්ථාවේද. මේකයි මේ අවස්ථාව නකොට තිබෙන තත්වේ. ගල්කන්ද පූනාා නිසාහ කඳ කඩු යන්න නිරෝධහයින මධ්‍යස්ථානවලින් නිරෝධහහිරය වූ පිරිසකයි අද පිටත්. ක සිංහපුර ගල්න් දහම පුහමේ පිහිි රෝදහයින අධ්‍යස්ථනයේ ිරෝධහයිනාවවංකල විසිපස්ස දෙනකුගෙන් යුත් කණ්ඩයික් අද පිටත් කියා. දකුණු කොරියාව සහ ඉතාලියය යන් රටවලින් පැමිණීමම පිරිස කොළබ සහ ාතර දිශ්‍රිකවල පදිංචිකරුවන් යොදහම භාස්රථ දෙක් ඔවන්ගේ ප්‍රහණ කටයුතු සඳහා යුතුවාතිබුණා. ඇත්තටම ජනාති පටතුමා ඇතුර අප පාණවර සියලුම දෙනාටමතරම ගඩක් ස්තුති. අප අපපුදසිදලම මේ වෙනකම්පී බලාගත් එකල හැමදා පුදගත්ති පාන්ද්‍රජකාාමහරයි අයි පාන්දර හතරවෙද කරන ගිට අපි ඇස්තකම දැක් ගොඩක් දෙන කිවූ කතා ඇත්තනම් බොරු අපට සලකය තමන් සෞදරක්ව හොඳ හොර හොද යිද හිවටත් අට ඉතාගන බරග සලක විදට බෝමිස්තුති. ඉස්නවා ආචාර කරම තමයි දියෙන්නේ මගේ න්නේ ගරපු සේව අතිවිශෂටායි. ඒකට සම්මධ්‍ය හැම සියන නමත් සිවිල්ල කටියත්. ක්කමහරි ලස්සනටේ දේවල් කර කියන්න වචනයක් මත් යමති අනිත්මනි සුන්ද කියන්න හොනාරි ප්‍රශ්නයක් කියෙන හිතන්දෙවා ොගොල්ල එන්න? ඇ මේ නිරධාන එකතු වෙලා අපේ රටට සහයක් දෙන්නඒක ලැක්ජවෙන්න කාරයක් නෑ. මෙයතර ඕනෑම තරා තිරමේ රෝගයකුට ප්‍රතිකාර කිරීම සඳහා කොතලාවල ආරක්ෂික විෂවවිද්‍යාල රෝහල සූදානමින් සිටන බව එඒහි අද්‍යක්ෂ ශේක්ඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතා පවසනවා.IP ලෙුන්ට පමක් ්‍රතිකරම තීම ස ෑස්්ි කල තිය කියෙ අමෝලි ොරුවක් කිය මහස ෝම් ෑැබිල පගලක කැ යි ඇදාම් හයත් ය අපි ෑස්්ි කල දන්නට අපේ වයිදරන්ගේ සය භාගයට ඇත්ව පි ෂි කල. අශලාව ොයි ගන්ට ඒවද මං ෝ පැදිලක යන්ඩෝනනි අවශ්‍යතාවයක්කුණුත් ලංකාව ඕනම රෝගකුට ප්‍රතිකාර කිම සට ැදි පැද කියල හස ො පැදිලක ඇන්ද. ශ්‍රල කවට පැමිණෙ මක ගුවන් යාාවලට පැවුත් අහම අපි ල්හත් නිසාදක්වාත් තව දුරටත්දර්ක කරති වෙනවා. අනි දයින් අව සන්වීමටයින්නේ මෙතවති බුණ. ඔබ සියල් ලාබ දන්න ඇති දැන්ට තියෙන ගුවන් ගන්න තනම් ොකල්ද කියලා එකන් ලංකාව ඇතුල්ට කිම ගුවන්මගේ කරගන්න බෑ එතම දැන්ටතියෙන් තහනම. ඒකම ලංකායින් පිටත්ෙන ඕන ගන්මගේ එක්ට දන්නපුුවන් යයාකාරෙන් පාසුකම් සල්සදිල තියෙනවා ඒක ඕන ට්‍රන්සි් පැසන් ගෙන එකන් ලංකාටඇවිල පෑහ ඇතුල්ට තව ගුවන් හනින් හැවට හටින් පිටවීමල තවසු පාසුම් සල්සතියන මේ කමය මේ ආකාරෙන්ම තවදින ආතාකන් අපිල් හත්තෙන්ඩා දක්වාම යාආකාරෙන්ම බලපත්තුන නිරෝධහයින කටයුතු අවසන් කළ තිස්ස මහරම ප්‍රදේශයේ එකසිියතිසෙක් දෙනකු වෙෙත ඊටආදාල සහතික පත්‍ර ලබාදීම ප්‍රාදේශීය සෞඛ්‍යධිකාරි ප්‍රභහත් ලියනගේ මහතාගේ ප්‍රදහනත් පෙන් සිදුකෙරුණ. කොරුණා වෛරසය ආසාධනී ඇති සංචාරක බගපෙන් වන්නන් තුන් දෙනෙකු රැදි සිටි හෝටල් වල සේවකැන් සහ එහි පැමිණි පිරිස්වලට ඇත් එක සී තිස්සෙක් දෙෙනකු වෙතයි නිරෝධහයිනෙන් පසු සහතික පිරිනැමීම සිදුකෙරුණ. අපි ජාත්‍යන්තරය දිාවට අවධහන යොමු කරනකොට ඔස්වලියාවේ අසරණ වූ දවා දරුවන්ට පිහිටවන්නට එරට බෙසෙන ශ්‍රී ංකයන් පෙරමුණ ගත් පුවතකුත් අපිට ආවාර්තා වුණා අදදවසේදී. එරට වෙසෙන අසරනව වූ දවාදරුවන් වෙනෙන්තමයි මේ දිහට අප රට ජනතාව පෙරමුණට ඇවිල තිබෙන්නේ එරට වෙෙන ඒගේම ඇමෙරිකාව මේ වන තුරුත් කිසිදු වසා දැමීමක් සිදු කරන්නට පෙළමිලා නැහැ. මේ අනුව ජාත්‍යන්තරය යම් යම් මත පල කරමින් ඉන්නවා. මරිකාව මන්ගේ වටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට වඩා ටේ ආර්ථිකය ගැන සැලකිල්ලක් දක්වනවාදෝ කියන කාරණය මෙන මේ ආකායටතමයි ජාත්‍යන්තරය අදදවසේදී තොරතුරු වර්තා කරන්නේ. අදවන විට සමස්ත ලෝකේම වර්තාාවන කොරුණරෝකින්න්ගේ සංඛාව, හය ලක්ෂා සූදහස් හාරිසය පනස්තුන ඉක්ම වනවා. බරණ සංඛ්‍යාව තේසෙක් දහ නවසිදොලහත්. ෝකන් එකක්ෂ හතලිස් සයිදහස් තුන්සේ පනස් දෙකක් සේ ලබායිඇති බව විදිස්වාර්තා සඳහන් කරනවා රටවල් හාසයන්පාලන ප්‍රදේශ එකසිය අනු නොවයක් පුරා බේවන විට වෛදසේ පැතිරිකොස් තිබෙනවා. රෝ වෛරසේ ආරම්භේ සිද වූ චීනීද අභිබවා වැඩිම රෝකින් සංඛ්‍යාවක් නවනවිට වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. තත්වේ එසේ පැවතියද ඇමරිච්චනාධතිපති ඩොනල් ට්‍රම්් ප්‍රශ කරන්නේ නිෙවියෝක් නගරය නිරෝධහනීට ලක් නොකළ යුතු බවයි. ඉදිරි දින දාහතරත් වෙසේකත් අතර කාලේ වනවිට තත්වේ උක්්‍රවිය හැකි බවට එරට සෞඛ්‍ය බලදහරින් අනතුර අඟවනවා. දෙවනයට වැඩිම රෝකින් සංඛ්‍යාවක් වාර්තවන්නේ ඉතාලීෙන් පසුගේ පැ සිහතර තුළ ඉතාලීෙන් මරණ අටසියසුන්නාවයක් වාර්තාාවනා. ආදායම් ලාබිහිට පත් පැති අපහසතාව සැලකිල්ලට ගෙන නගර අධිපතිවරුන් මින් ජනතාාව වෙත පෞ්චය පත් නෙකුත්කිරීමට සූදානම් බව. ඉතාලි අගම ඇතිවරේ අප්‍රකාශ කළ ලබන මස අතුවෙනි දක්වාගේ නගර ඒ වගේ වානජ කටයුතු ඒවගේ සියල්ලූ දේවල් නවතා දවාතිබෙනවා ඒය සව සති දෙකට දික්කිරීමට ඉතාය රජයේ මේ වනිට සාකචඡා පවත්මින් පවතිනවා ජර්මනිය විශේෂගුවන් යන ඉතාලයේ සිටින අසාධ්‍ය රෝගීන් රැගෙනයෑම සදා බේර්ග ජතරගන්තු බලට පැමි. ඒන ොහ නකේ අර්දලෙස විවෘත්තකීම චීන බලද හරින් පියවර කෙන තිබෙනවා, බාස දෙකක් පුරා වසා දෙමමින් නතුර වයි මෙම තීරණය කෙන තිබෙන්නේ. නගරයට ඇතුළු විමට අවසර ලැබුණද ඉන් පිටවීමට මෙතෙක් අවසරහිම වන හැ. රෝන යිරසින් මිය කියිය පලමු රාජකයාාවවට පත්තමින් ස්පාන්යේ මාරි අත්තරෙසාකුමරිය පැරිසයදමීකොස්තිබෙනවා. මරණ සංඛ්‍යාව ඉහලයමත් සමඟ අත්්‍ය වශන් ඔබන ව්‍යපාර දින දෙක කායක් වස තැබීමට ස්පාන බලද හරින් තීරණය කරතිබෙනවා. ඩිවස සිට කාර්යාලයේ වැඩකටයුතු සිදු කල නො හැකිපුත්ලින්ඉට පමක් කාර්යාලයට යාමට ස්පාන් බලදහරරි නවසර ලබාදීතිබෙනවා ඔස්්‍රේලියාවතුළ කොරෝණා වෛරසේ පාලන්න තත්ත්යක් පෙන් නුම් කරනවා එහෙත් මරණ සංඛ්‍යාව ක්‍රමීෙන් ඉහළ අමින් පවතින බවයි එරට මාදය සඳහන් කරන්නේ. මෙත ඔස්ට්‍රියාවතුළ වෙසිෙන ශ්‍රීලාංකිකයන් එක්ව මෙමතර ඔස්ට්‍රලියාවතුළ වෙසිෙන ශ්‍ර ලාංකිකයන්ක්ව එරටද පැමිණ සිටින ශ්‍ර ලාංකික දවා දරුවන් වෙනුවෙන් දලි ආහාර සලාක බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්ම කරති වෙනවා. ටහිරෝස්ටඩියාව තුළ මේ වනවිට විරෝධානය ලක්කර තිබෙන පුද්ගලයන් ඒ නිරෝධයන කටයුක්තුවලින් ඉවත්ත කටයුතු කළ හොත් ොල දාහක දඩබුදලක් අය කරන්නත් ඒවගේමයි වසාතබීමට නියෝග කළ ව්‍යාරික ස්ථාන වියෘත්තවතැබූෝ තේසදහ ඩොල පන්දාහ දඩ බද්ලක් අය කරන්න. එඒ ස්්‍රලයානු තාර්්‍යය මෙ වනට කටිතු කමින් තිබෙෙන අදවශේ දේ ඔස්ට්‍රලියාව පුරාාවශසෙන වෛද්‍යවරුන් අහෙදියන්. කිසිදහක් පමණ පමාණයක් එව අත්සන් කරන ලද එෙත්සම මදමරයියට බාරදුන්නා ඔස්්‍රෙලියාව ඉතා කඩිනමින්ම පූරවස දැමි මේ තත්වයකට ගෙනයට බල කරම. බ්‍රතාාන්‍ය පුරවවැසියන් වෙත ලිපියක් යොමු කරමින් එරට අක්‍රමමාත්‍ය බොරිස් ජෝන්සන් පවසන්නේ කරුණන වසංගත තත් අපේ ඉදිරයේදී තවත් භයනක වී හැකි බවයි. ත්වේ බයනක වූහොත් ජනිමස වනතෙක් බ්‍රිතාන්ය වසාදැමීමට තේරණය කන බව අග්‍රමත්‍යවරය අප්‍රකාශ කලා ්‍යතර ශ්‍රී ලංකාේ නිවාඩුව ගතකිරවින් පසු තම මවුරට බලා ගිය ග්‍රම්ඇබට BBCි නලිකවහා සකච්ඡාවකට සම්බඳවෙමින් කියා සිටේ කොරුණා මර්තනයට ශ්‍රීලංකාව ගෙන ඇති පෙවර පැසසේ යුතු බවයි. it was they did what they were said they were going to basically it was relatively orderly but it, there was quite a big um discrepancy I, in the sri lankan airport we were we were made to fill out uh, health forms and there were temperature checks everyone was gloved and face masked whereas Heathrow, it was just people saying please keep a good distance apart but for example the border patrol officer just handed me back my passport with a non-gloved hand

ම ද ට අසාත්ව ඇතිව හොත් ්‍රතාානි විදේශමාත්‍යය ොමනිික් ්‍රබ් හෝ මුදාලමමාත්‍යය රසිි සුනක් වැටබල අග්‍රම වරයාවසේ දවරු දීම නීමමතයි. දකුණුකොියාව ෝගින් ර්තාාවම ක්‍රමේ අඩුවමින් පවතිනවා. වෛරසේ ආසාධිත පුද්ගලයන් හඳුනා ැනීම පරීක්ෂාකිරීම හා එක්මනින් ප්‍රතිකාරකිරීම මගින් මෙම රෝකය දකුණුකොරියාව තුළ පාල්නෙක ගත හැකවූ බවයි එරට බලදහරින් පවසන්නේ. දකුණකොරියාවේ පවතින මේ කොරෝුණ්‍යාපතියත් සමග දකුණකොරයාාවේ වාහන නිෂ්පාදන කර්මාතශාලාබල සය නිෂ්පාදන වලට දැඩි බලපෑමක් එල්ලදී ඇති බවතමයි අද්‍යවසේදී වාර්තා වුණේ කෙසිෙවෙදත් තවෞදුරලටත් දකුණුකොරියාවේ රැදි ්‍රින සියුලුම ශ්‍රීලාන්කෙන් ඉතාමත්ම सुුරක්ෂිතව මෙහි ප්‍රදිී සිටන බව අප සඳහන් කිරීමට හැකාව පවතිනවා. මේ එළමතිබෙරන්නේ අප සියලු දෙනා එකට එක්ව යුතු කාලය. මීටරයක දුරකින් අප සිටියත් හදවත් වලින් එකට එක්වී මේ කොරෝනා මාරයකෙන් අපේ රට අප මුදවාගත යුතුයි. ගම්පහා කළුතර පුත්තලම මහනුවර සහයි ජාපනය දිිස්්‍රික් වල දැන් ක්‍රියාත්මක ඇද්‍ර නීතිය නැවත දැනුම් දෙනතුරු අකන්්ඩවම ක්‍රියාත්මකයි. සෙසු දිස්ත්‍රික්වල හෙට අලුවම හයට ලිහිල් කරන ඇද්‍ර ීතිය පසරු දෙකට ජලිපනවෙන බවයි ජනාධිපති මාති්‍යංශවය නිවේතනය කරන්නේ. පසුගිය විසි වනදා සිට මේ දක්වා ඇන්ද්‍ර නීතිය කඩිකිනි මේ චෝදනාවයටතේ අත්තරංකුට ගත් පිරිස හයිදහස් දෙසිය හතලස් හතක්. වාහන එක්දහස් පන්සිේඇතිස් තුරක් ද පොලිස් භහරයට ගෙන තිබෙනවා. කොරෝණ වෛරස ්‍යප්තිය බැලැක්වීම සඳහා පැනවූ පොලිස් ඇඳරනීතිය දිවයින පුරා මේ වන විටත් ක්‍රාත්මකයි. අවධානම් කලාපලෙස හඳුනාගත් කොළඹ ගම්පහා කළුතර පුත්තලම මහනුවර සහ යාපනයේ දිශ්‍රික්කවල පනවා ඇති ඇදිරිනීතිය නැවත දැනම් දෙෙනනතුරු ක්‍රියාත්මක වනවා සෙස්සු සියලම දිශ්‍රිකවල හෙට පෙරවරු හයට ලිල් කරන ඇදිරනීතිය දහවල් දෙකට යලි පැනවැඩු ඇතිේ. අත්‍යවශ සේවාහැර වෙනත් කායන් සඳහා දිස්ශ්‍රිකා අතර ගමනා ගමනේද සම්පූර්ණින් අහනම් කරති වෙනවා. මාධ්‍ය සේවාද සහල් ඇතුළු අත්‍යවශ ද්‍රව්්‍ය සහ එලවලු ප්‍රවාහනය සඳහා පමනක් අවසර දීතිබෙනවා අන් කිසිදු වාහනයක් ඇදිරි නීති බලපත්‍රයක් නොමතිව දහවනේ නොකළ යුතුයි. විදේශ සංචාරකයන් තැනින් තැට රගෙනයාමද සම්පූර්නින්ට අහනම් වනවා. ඇඳරි නතිය බලපවත්වන කාලය තුළ කවර දිශ්‍රික්කයක වුවද, ගොවිතැන් වැඩ කුඩා තේවතු හා අපනන බෝග නි්පාන කඩිතු සඳහා අවසර ලබාදී තිබෙනවා. ගුවන්තරුපලහා වරාය සේවාද ක්‍රියාත්මකයි. අත්‍යවශ සේවා කාරයක්ක්ෂමව පත්වාගයන්ු පිණස යොදා ඇතික්‍රමවේද අවභාවිත කරනයට එෙහිව නීතිය දැඩි ක්‍රියත්මක කරන බව රජය අවදහරණය කරනවා. කොரோුණා වෛරස ව්‍යප්ති නතර කිරීමට ඉවහල්වන ක්‍රියාමාර්ග ගෙනැඇත්තේ, හුදෙක් ජනතාවගේ සුබසිද්ධියව දෙසයි. එබවින් එමක්‍රිය මාර්ග සහ උපදෙස්. වගකීමෙන් යුතුව පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටනවා. මේ අදදින දවල් දර මකට ඇද ී උල්න්ගැෙන කිරීම සම්බධයෙන් තැනත්තන්දේ හදනෙක් අතරන් ගොඩරන්තතිවා ඒවගේ වාහන පනස්සයක් භාර අරන් යෙනවා මේ අතරං ගොඩ ගන්න කිසිම වානය අපි මුදාහරින් නෑ මේ සෞඛ්‍ය අවධාන තත්වය. ඇඳ නීතිය ප්‍රකාශ කරට පස්සේ අතඩංගුවට ගත්ත මුළු ගණන හයදස් දෙසිය හතලි සතක් වෙනවා. එවගේ මේ හයදස් දෙසිය හතලිස් හතටම අපිධිරනය නඩු පවරන්න කටඩි කරනවා ඉද පොලි ත් එක් බල්ල ලංකා පොලි හොඳ ඩගේ ප්‍රශ් යන්නේ ජනතාව පොලිසින් කුටිගන්න ඕනේද කියනකයි. නකුද ඇතනම දෙසිහාහදන ක අතරංගුට ගන්න ලාව මං කියන්න න මියන සිදක ජනතාවක් මේට සහය දක්වුණු. ඒයටට අපේ කෘත්ඥතාවයි පළ කරන. මේ වෙලාවෙේදී තමන්ගේ නිවසේ ඉදලා එලියටෙන් නැතුව, කටයුතු කිරීම තමයිත් කරන්න තියන උපරිම දයකත්වේ. ැල්කාරයාල මගින් විශ්්‍රාම වැටුපු ලබාගන්නා විශ්‍රාමලාභහින්ට නිවෙස් වලට හෝ ග්‍රාම සේවක වසම තුළට විශ්්‍රාම වැටප ගෙනවිත් ලබාදීමේ විශේෂ වැඩ පලියවුලක් ක්‍රියාත්මක කරනවා. බැංකු ගිඩම් තුින් විශ්්‍රාම වැටු ලබාගන්නා විශ්‍රමකයන්ට අදාළ බැංකුෂාකාවෙත ප්‍රවාහණ පහසකම් සැලසීමට අතවෂ සේවා ජනාධිපති විශේෂකාරය සාධක බලකාය තීරණය කරතිබෙනවා. අ්‍යවශ්‍යසේවා ජනාධීපතති විශේෂකායසාධක බලකාය එහි ප්‍රානනි බැසිල්වා්‍යපක්ෂහතාගේ ප්‍රධානත්වෙන් අද ැස්සු අවස්ථාවේ විශ්්‍රම වැටුප ගවීම සම්බන්ධයෙන් ගත්තීරණ පිළිබඳ එ බලකයි මාධ්‍ය සම්බන්ධී කරන ප්‍රධන මහචාරය චරිත හරත් මහතා පවසන්නේ අප්‍රීල් මස දෙකහ තුනයන දිනන් හිදී විශ්‍රම වැටු ගවීමට නීමිත බවයි මෙම දිනියන් හිදී ඒ ලබාගැනීමට නොහැකි අයට අපප්‍රීල් හයිබනදා එම මුදල් ලබාග තැහැකි අතර එදිනට ගෙවී මවසන් කරෙනු ඇති. බැංකු ගෙනු මගින් විශ්‍රම වැටු ලබාගන්න අයගේ. මුදල් අදාල බැංකු ගෙනුම් වෙත අප්‍රීල් දෙක සහත්වන යන දිනයන් හිදී බැර කරෙනවා එම බැංකුවෙත යාමේදී ඇදිරිනීතිය හේතුවේ ඇැවන ගමනාගමන අපහසුතා මඟහැරවීම ක්‍රමවේදයක්ද සක සාතිබෙනවා. නමුදල්ලබාගනීම අවශ්‍යතාව ඇති විශ්‍රාමකයන් තම ග්‍රම නිලදහර මින් ඒ බව ැනුම්තිය යුතුයි. විශ්‍රම් වැටු ප්‍රතිලාබිහින් ආසන්න බැංකූ වෙත අප්‍රීල් දෙක සහ තුළයන දිනයන් හිදී රැකෙනයාාවත් යැලසිය නිවස වෙතගෙනයාමටද රජිය කටයුතු කරනවා ත්‍රවිද හමුදාව සහ පොලිසිය අවශ්‍ය ගන් පහසුකම් සලසා දෙෙන අතර අදාල ග්‍රාම නිලදහරිවරයාගේ සහය ඒ සඳහල්ල ාගෙනවා. යනුව නගරවල ඇති සෑම බැංකුවක්ම අවම වශය නික්ෂාකාවක් හෝ මෙම දිනවල විරෘත්්තකර ැීම රාජ්‍ය හ පදගලික ැ. එකඟවී ඇති බවද විශේෂ ජනාධිපති කාර්සාධක බලකායෙන්ෙකුත් කළ ඩිවේදනෙහි සඳහන්. මෙ අතර කොරන අවධානමත මහජන ඒරාශීවීම් අවමවීම සඳහා වැඩිහිටි හා ආවාාධීත ගෙවීමම් පසුගිය මාසේ ලබාදු නාකාරයටම ග්‍රම සේවා නිලඳහරින් ඩිවස් වෙතම ගොස් ලබාදීමට නියමිතයි. පොරන ෛරසියෝ රටතුළ පැතිරයාම වැලක්වීම සඳහා රජය ගෙනයන වැඩපිළිවට සහය දැක්වීම සඳහා දෙස් විදෙස් බොහෝ පාර්ශව ඉදිරිපත්ව සිටිනවා. ශ්‍රී ලංකා වෙලන සංවර්ධන සභවද වෛ්‍යප කරන පරිත්‍යයාග කළා. ශ්‍රීලංකා වෙලඳ සර්වර්ධන සභහව විදායක සවික මංජුල හේවාවසම් මහතා රුපියන් මිලියන පනාකට අධික සෞඛ්‍යෝප කරන සෞඛ්‍යමත ප ත්‍ර අ ්‍ය රචි මහත්න වෙ පිරනවා. ැඩිසත්කාර පහසකම් සහිත නවීනතම ගිලන්න්නත දෙකක් මෙම බහන්ඩ තොකයට ඇතුළත්. එමෙන්ම නවන පාසකම්බලින් සමන්වෙත, රෝහල් ඇඳැන් විසි පහක්්ද මද සෞඛ්‍යමාත්‍යංශේ වෙත හර කරුණා. එම බහණ්ඩ සෞඛ්‍යමාත්‍යංශ වෙත භහරදීම හා මැිහත්ව කටයුතු කළේ විජදාසුරජ පක්ෂමහතායි. මෙ අතර හවා විසාමාකමද රුපියල් මිියන දෙකට වැඩි වටනාකමකින් යුත් සෞඛ්‍යපරන තොකයක් සෞඛ්‍ය මාත්‍යංශය වෙත අද භාරදවා. මොක ආවරන අත්තවසුම් ඇතුලු බහණ් තොකෙකුයි එම සමමාකම අමාත්‍ය පතර අ ව්‍යාචිමත්න වෙත බහරදුන්නේ විශාල මුදලක් පෞද්ලික රහලක් විදිහයට මෙම විශාල වටිනාකමකින් යුතු මෙම නබීන හැඳවල්කන්තලය විවගේම දැනිසත්කාරය ඒක පහසුකම් සහිත ගිලන් රථ. මේ රට දුෂ්කර අවස්ථාවට මූන පාලන් අවස්ථාවේදී අපට ලබාදීම ගැන අපි බොහෝම ස්තෘතිවන්තවෙෙන්න්නට ඕනේ. පහස්ක නයේදී මඩ කලපුුව සියෝන් සහකොච්චිකාරය යන දේවස්ථානවලට මරාගෙන මරණ බෝම ප්‍රහර එල්ලෙකිරීමේසි දිය ප්‍රාන සැකරු, අප්‍රහද පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්තරංගුඩ ගත්තා. ඔහුගෙන්ල්ල බාගත් තොරතුරුවලට අනුව විමර්ශණ සිදු කරන බවයි, ප්‍රති දෙපාර්ත්මයන්තුව පැවති මාධ්‍යහමුවයේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාහරප්න මහතා ප්‍රකාශ කලේ. මඩ ගලපුුව සියෝන් දේවාලයේ මරාගෙන මැරණ බෝම ප්‍රහාරය එල්ල කළ ඒ බෝභකරු ඒස්ථානයට ප්‍රවාහනය කරලා ඒ බ්‍රෝමකරු මෙහෙවපු ප්‍රධාන සැක්කරු අද අපරා ප්‍රක්ෂ පාර්තමේතු විසින් අතරංගඩ ගෙනතික. දැනට තොරතුරු ගන්නාවක් අනාවරණය වෙලා තියනවා. ඒ තොරතුරු ඔස්සේ තවදුරටත් මේ විවාශන ඉදිරියට ගෙන යමින් පවතිනවා. ගල්කිස්ස ගාලුපාර ලිපිනේ පචංචිකර එක්තම අත්තරඩඟග අර්ගන දෙන්නේ මේ සැකරු වින්. මේ බෝම ප්‍රාරයේ අනෙකුත් බෝමකරුවන් සම්බන්ධී කරණය කළාද කියන කාරණය සහ වර්තමානය අතඩංගුවට ඇරගෙනන්න සැකරුව මෙහෙහිවේ කවුද ඒ මෙහෙීමම සඳහා වෙනත් තැනැත්තන් හෝ මෙහම නැත්තන් යම් කිසි අදිසි අත්තයක් තියෙනවදෙන කාණය සම්බන්ධය දැන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව විශන කයුතු මෙහෙමෙන් සිටින. වගේම මේ සැකකරු කොච්චිකඩේ දේවස්ථානයේ බෝම ප්‍රහාරය බෝමකරුව මෙහෙවූ බවට දැනට කරුණු අනාවරින් පවදිනවා ඒ ඔස්සේ විමශන කරනවා. ඒවගේම අනෙකුත් බෝම්භකරුවන් මෙහැවූයේ කවුද කියන කාරණය අනාවරණය කරගන්න හැකිවේ බලාපොරත්ති නොවී මේ සැකරුගෙන් ප්‍රශ්ණ කිරම් ඔස්සේ. රටපුරා ඇදිරිනීතිය ක්‍රියාත්මකවද අත්‍යවශ්‍ය බහණ්ඩ අවෂධ ඇතුළු සෙසු අත්‍යවශ සේවා ජනතාවට ලබාදීම විදිමත වැඩපිළි වෙලා කමවල විට ක්‍රියාත්මකයි. ජංගම රථමකින් නිවෙස් වෙත අත්‍යවශ්‍ය බහණ්ඩ ප්‍රවාහනය මෙ වන විට සාර්ථකව සිදු කරෙනවා. අත්‍යවශ්‍ය බහ්ඩ තොග ප්‍රවාහනය සදහද අවශ්‍ය සියලු පියවර මේ වන විත්ථ ගෙනවසයි මැනිින් වෙලද පළට අදදිනත් එළවලු මෙෙන්ම සෙසු බහන් තොගරැග නිලු ලබවා ා්ඩ ප්‍රහණය කරන ව්‍යපාරිකයන්ට සහ මැනින් වවෙඳ පල සේවකයන්ට බලපත්‍ර හඳන්වාදීම ඊයේ සිදු කරනු අතර එම බලප්‍ර ලබාදීම අදදිනේ සිදුකරුුණා ගමන් පාසුව සඳහ එම බලපතය නිකුත් කරනවා මැනින්මමාගත් පොදවලන් සතියසිට මිල කිසි ලෙසකත් අපි වැඩි කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ජාතික නිදහස් පෙරමුණේ ශ්‍රමබලකාය මගින් නොමිලේ එලවලුමල්ලක් සහ වේලියආහාර පර්සරයක් ලබාදීමට කටයුතු කලා. මොල් ලැස්කමූර් අතන පිටිය කාර්යාල මගින් අදදිනේදී එම කටයුතු සිදු කරුණා. ජෝන් Keීල් සමුහ ව්‍යාපාරය ඔුන්ගේ කීල් සුපිරිවෙලඳ සැල් ජාලය රහා එලිෆන් හවස් සමාගම සමගෙක්ව ජනතාවට අත්‍යව ශාහාර බෙදා හැරීමමා රම්භ කලා. කොළොන්නාව කොළඹඋතුර ජයවර්ධනපුර දෙහිවල ඇමුල් දෙනියන ප්‍රදේශවල අද දිනේ මෙම වැඩ පිළිවෙල ක්‍රියත්මක කරුණා. රි ීතිය පවතින අවස්ථාවති ගොඩක් පවුල් වලට ඒ බෙද හැරිින් වෙනවා කීල් සුප මාකට් වශයෙන් භර්ගත්තාහම අපි අන්දිරිනීතිය ඉවත් කරන සෑම අවස්ථාවක හැකියාව ලැබුණා පවුල් මිල්ියන් දෙකකට පමණ ගිය දවස්දාය තුළදී බාන්ඩ ලබා දෙන්න. ඒ විදෂස්ථානල ගොත් රජය හා සම්බන්ධව අපි බලාපොරොත්තු වෙන්නේ මේ ආකාරයෙන් බාන්්ඩ සහන මිලකට ලබා දෙන්න තයි බලාපොරොතු වෙන්නේ. එින්හව මාජ සත්කාරස ඒවාවේ තවත්පියවරක් ලෙස ග්‍රාම නිලධරී වසම්තුනක ජනතාවට වියලයාහාර බෙදාදීම සිදුකරුණා. රාල එලිෆන් හවස් යිතනයවට ග්‍රාම නිලධරී වසම්තුනක එදිනිදා ආදායමෙන් ජීවත්වන පවුල් සඳහායි මෙම සහනාධාර බෙදාදීම සිදුකෙරුුණේ.ලිෆන්හව අයතනේ සමාජ සත්කාර වැඩ සටහන අතේ ක්‍රියාකරකම් රාශයක්ක් දියත්කර ඇමීමහොතේ එලිෆන් හුස් ර්මාන්තශලාාව අවට. නික වැට ලබාජීත් වන පිරිස අසනතාවයට පත්ති සිරින බව ඉතාමත් පැහැදිලි ඒ අඩුවන්ගේ නිවස්සට ගොස් වියලයාහාහර මලු ලබාදීමේ වැඩකටයුත්ත අපි මේ අස්ථාවයේදී සිදුකරන්නයි බලාපොරොත්තුව. දුගීජනතාව වෙත ේලියයාහාර පාර්සල් ලබාදීමට ශ්‍රී ලංකා පොලිසියද විශෂ වැඩසට හනක් ආරම්භ කරති වෙනවා ස්සාහිර පාත බහර ේෂ් ියෝච කොලිස්පති දේශබඳත දෙන්නනකොන් මතාගේ උපදෙස් පරිදි නොගේකොඩ පොලිස්කොට්ටාසිට අයත් මරිහන මහරගම බොල්ලස්කමුව වැල්ලම් පිටිය මොල්ලේරියාව ඇතුළු ප්‍රදේශ කිහිපේක ජනතාවට ආහාර පාරසල් ලබාදීම අද සිදුකෙරුණා. මේ අතර විහාරස්ථන සඳහාවශ්‍ය බහන්ඩ ලබාදීමේ වැඩ පිවෙලද මේවන මට සිදුකරනවා. යනුව මහරගම සිරි පඥාතිලකාරාමේ වෙත අවශ්‍ය ආහාර ලබාදීම දැඩිගම සමහ ව්‍යපාරය මගින් සිදුකරුණා රාතිපුර දිශ්‍රික්ේ දුෂ්ක ප්‍රදශවල පෙහිි විවරස්ථන සඳහා අත්‍යව ්‍යහාර ලබාදීමමා රම්භ කරුණා. එම අවස්සාාවට හිටපුරා චමාත්‍ය ශ්‍රයාහම් සේමසිංහ මහතා දෙ එක්ව සිටියා. තැපැල්මගින් औෂධ යොමු කිරීම වැ පිල්ිවෙල ඇතේ උඩබලව රෝහ, ෙත්වට්ෝොර සූදානම් රීමේ කටයතු අවසන්නු පවතිනවා. උඩබලව රෝහලේසාෑනවලින් අෂද ලබාගන්නා රෝගින් වෙත මේවා යොමු කරෙන බවයි, රෝහලේ ප්‍රධාන වෛදිනිල්ලධාරී වසන්ත කුමාර මහතා කියා සිටේ. ෘති ප්‍රතිලාබීින් සහහා පොලී රහිත, රපයක් දස දහසක නයමුදලක් ලබාදීමට රජය කටිතු කරතිබෙනවා සමුෘර්ති ැංගුෂාකා මගින් හෝ සමෘර්ති නිලධරී, ප්‍රතිලාබින් වෙ ගොස් එම මුදල් ලබාදීමට පියවර ගත්තා, සීතාවක ප්‍රාදශී ලකම් කොට්ා සිටය සෘති ැංකෝ මගින් නිවෙස් වෙත ගොස් එ මුදල් ලබාතුண்டා. රටපුරා ඇදිරනීතය ක්‍රාත්මක වීම හේතුෙන් අසරනව මහමග සිටින සුනකයිට ආහාර සහ පානජල ලබාදීමට හටන් රථවාහන පොලිසේ නිලධරීෙන් ක්‍රා කලා. සමගින් ස්වාදින් රූපානයේ රාත්‍රී, ප්‍රධහන සිංහල පුවත්විකාශය නිමවට පත්වනවා නැවතත් හමෙමු රාත්්‍රීන ඇති හැට www.ipnnews.telk.